අරක්කු පවා වෙරියූ පසු මාවතගම නගරයේ ගොඩනැගිල්ලක කාමරයකදී 19 වැනි තරුණියක දූෂණය කළේයයි කියන විලාසිතා නිර්මාණ ශිල්පියෙක් මාවතගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 13 රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගනුණු සැකකරු මාවතගම පදිංචි 40 වැනි දෙදරු පියකු වන අතර මෙම 19 වැනි තරුණිය සැකකරුගේ බිරියගේ මවගේ සහෝදරියකගේ දියණියක බව මාවතගම පොලිසිය පවසයි. තරුණිය විසින් ඥාතියාගෙන් විලාසිතා නිර්මාණය පිළිබඳව හැදෑරීම සඳහා මෙම උපකාරක පන්තියට සහභාගී වන බව පොලිසිය කියයි. උපකාරක පන්තිය සවස් යාමයේ අවසන් වීමෙන් පසු ඇය උපකාරක පන්තියට පැමිණ සිටි තවත් තරුණියක සමග පන්තියෙන් පිටව යාමට ගිය අවස්ථාවේ වර්ෂාවක් ඇදහැලී ඇති අතර සැකකරු මොනවා හරි බොමු යයි පවසා බීම බෝතලයක් බව අඟවා ඉස්තරම්ම වර්ගයේ අරක්කු බෝතලයක් රැගෙන තරුණියන් දෙදෙනාටම ඒ පානය කිරීමට ලබා දී ඇතැයි පොලිසිය සඳහන් කරයි. හිස් බීම බෝතලයකට මොහු අරක්කු දමා තිබී ඇති අතර තරුණියන් දෙදෙනාම අරක්කු බව නොදැන ඒවා පානය කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ. එක් වීදුරුවක් පමණක් පානය කිරීමෙන් පසු අනෙක් තරුණිය පිට වී ගිය අතර සැකකරුසිය ඥාති තරුණියට තමා සමග නිවසට යෑමට යෝජනා කර ඇති අතර ඒ ගැන කිසිදු සැකයක් ඇති නොකරගෙන ඔහුත් සමග යාමට නතර වී ඇතැයි කියති. සැකකරුදු මෙම අරක්කු පානය කර ඇතැයි පොලිසිය කියයි. මෙම 19 වැනි තරුණිය බීමේයි සිතා එම අරක්කු වැඩිපුර පානය කිරීම නිසා වෙරිවීමෙන් පසු ඇය දූෂණය කර තිබෙන බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් පවසයි. ගොඩනැගිල්ලේ CCTV කැමරා සවිකිරීමට පැමිණ සිටි කිහිප දෙනෙකුට පන්ති කාමරය තුළින් ඩෙස්බංකු පෙරලන ශබ්දයක් ඇසී විපරම් කරද්දී සිද්ධිය දැක නිරුවතින් සිටි තරුණිය බේරා ගැනීමට ඔවුන් උත්සාහ කර ඇතත් සැකකරු තරුණිය මුදා නොහැර ඇය බලහත්කාරයෙන් රඳවා තබාගෙන සිට ඇතැයිද පොලිසිය සඳහන් කරයි. තරුණිය මරා දමනු ඇතැයි ඇති වූ සැකයක් මත ඔවුන් ඔහුට පොල්ලකින් පහර දී බලවත් පරිශ්‍රමයක් යොදා ඇය මුදාගෙන ඇතැයි පොලිසිය පවසයි. තරුණිය නිරුවතින් සිටි නිසා එම ගොඩනැගිල්ල අසල නිවසක පදිංචිව සිටින විශ්‍රාමික ගුරුවරියක කැඳවා ඇයට ඇඳුම් අන්දවා ඇතැයි පොලිසිය කියයි. මාවතගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිසාන්ත හෙට්ටිආරච්චි මහතාට මේ බව දැනුම් දීමෙන් පසු ඔහු පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට යවා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. තරුණියගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු කළ අයට පොලිසිය ප්‍රශංසා කර ඇත. අරක්කු පානය කිරීම නිසා සිහිසුන් තත්ත්වයේ සිටි මෙම තරුණිය කුරුණෑගල සිත්සන රෝහලට කඩිනමින් ඇතුළත් කරනු ලැබුවාය. මාවතගම පොලිසියේ ළමාහා කාන්තා කාර්යාංශයේ නිලධාරණියන් පිරිසක් ඊයේ කුරුණෑගල සිත්සන රෝහලට ගොස් සිද්ධියට අදාළව ඇයගෙන් ප්‍රශ්න කර ඇත. ප්‍රකාශයක් ලබාගත් අවස්ථාවේ මෙම තොරතුරු අනාවරණය කරනු ලැබූ බව පැවසේ. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය අජිත් ජයසේන මහතා මෙම තරුණිය ඊයේ පරීක්ෂා කර බලා ඇත. ඇය අතවරයකට ලක් වී ඇති බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර ඇතැයි පොලිසිය කියයි. මෙම තරුණිය ඇයගේ මව මිය යෑමෙන් පසු පියාද සමග සැකකරුගේ නිවසේ පදිංචිව සිට ඇතැයි පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකාර විලාසිතා නිර්මාණ ශිල්පියා කුරුණෑගල පිලස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු 27 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කළ බව මාවතගම පොලිසිය කියයි. වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ සහ කුරුණෑගල දිසාභාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සහ උපදෙස් මත කුරුණෑගල කොට්ටාසේ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාගේ සහ කුරුණෑගල සහකාර පොලිස් අධිකාරී අතුල කරුණාපාල මහතාගේ මෙහෙයවීම යටතේ මාවතගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිසාන්ත හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නවරත්න ළමාහා කාන්තා කාර්යාංශයේ වැඩබලන ස්ථානාධිපතිනි කාන්තා උප පොලිස් පරීක්ෂක මේනකා හේරත් කාන්තා පොලිස්සරයෙන් චමිලා සහ පොලිස්සරයෙන් නාමල් යන මහත්ම මහත්මීහු මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන